අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාවට නිදහස ජනතා සභාව විදිහට සහභාගී වීමට ලැබීම සතුටට කාරණාවක්. ගරු අපේ නායක ඩලසලහ පෙරමැතිතුමා, ඒ වගේම ඩිලන් පෙරමැතිතුමා, මාචාර්ය චරිතේරත් මැතිතුමා ප්‍රමුඛ කරගත්ත සියලුම අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මිතුරන් එක්ක මේ සාකච්ඡාව පවත්වන මොහොත වෙනකොට ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන වෙන කාරණාවක් තමයි ඇත්තරම මේ රට දැනට මුහුණ පාලා තිබෙන මේ ණය අර්බුදය පිළිබඳ ගැටලුවේදී ආර්ථික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකරණය කර ගැනීමට අසමත් වෙච්ච රජයක් පිළිබඳව තමයි අපිට කතා කරන්නට තිබෙන්නේ. අපි හොඳින්ම දන්නවා අත් වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මේ වෙලාවේ ලබා ගැනීම පිළිබඳව අපි කිසිද ගැටලුවක් ඇති කරන්නේ නැහැ. නිදහස් ජනතා සභාව විදියට මේ මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය එක්ක මානෙකින් පියවා ගැනීම නැතිනම් විසඳා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රවේශය අපි පිළිගන්න කණ්ඩායමක්. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකරණය කර ගැනීමට තමයි වගකීතු රජයක ගත යුතු ක්‍රියාමාර්ග වන්නේ. නමුත් පහුගිය කාලය තුළ රජය ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව අපි දැඩි කම්පණයට පත් වෙලා සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වෙනුවෙන් කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව අපොහසත් වීම පිළිබඳව. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසියම් විදියකින් රජයට රටට අස්වැසිල්ලක් ලබා ගැනීමට අපිට මාවතක් තිබෙනවා නම් ඒ මාවත තනිකරම රටේ ජනතාවට සහ රටේ අනාගත පරපුරට අගතිගායදායක අන්දමට තමයි ආණ්ඩුව ක්‍රියා කරන්න කියන එක අත්වසෙම නොවලහා කිව යුතු වෙනවා. අපි දන්නවා දැනට අපේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන අන්දමටම අප දේශීය ණය විදිහට ඩොලර් බිලියන 43ක ප්‍රමාණයකුත්, ඒ වගේම තමයි ජාත්‍යන්තර ණය විදිහට ඩොලර් බිලියන 42ක ප්‍රමාණයකුත් පවතින බව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින්ම වාර්තා කරන්නේ. එතකොට දැනට මේ ණය පිළිබඳව ජාත්‍යන්තරයේදී, ඒ කියන්නේ ඇමරිකාවට ගිහිල්ලා අපේ ණය පිළිබඳව මේ නෙගෝෂියේට් කරපු කණ්ඩායම ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් එකඟතාවයකට පැමිණියා ජාත්‍යන්තරයේදී මේ සියලුම ණයමියන්ට සමානව සලකනවා කියලා. ඒ කොන්දේසිය මත ඉඳමින් සාකච්ඡා කරනකොට මේ වෙනකොට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ණය දේශීය ණය කළමනාකරණය කිරීම පිළිබඳව අපි දිගින් දිගටම ආණ්ඩුවෙන් විමසීමක් කරා. මේ දේශීය ණය කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක පිළිබඳව අත් වශයෙන්ම ලෝකයේ අපූර්ව ආදර්ශ තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත් යුක්‍රේනය, චැඩ් රාජ්‍ය, ඉරාකය, ඒ වගේම ඉක්වදෝරිය, මොංගෝලියාව, පාකිස්තානය, මෝල්ඩෝවාව මේ වගේ රටවල් ගණනාවක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේදී දේශීය ණය පිළිබඳව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ඉතාම නිවැරදිව ඔවුන් ඒ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ගය තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව ජාත්‍යන්තර ණය ඒ ප්‍රමේකනේ ප්‍රතිව්‍යුහගත කිරීමකට පිවිසීම. නමුත් ඇත්තරම රජයේ කණ්ඩායම කිසිදු ආකාරයකින් පොහසත්ුනේ නැහැ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගහරවා ගැනීමට. අපි කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ඒ අභිලාෂය අපි සියලු දෙනාම එකඟ වන කාරණාවක්. අපි දන්නවා මේ තිබෙන ඩොලර් බිලියන 41ක වගේ ප්‍රමාණය අපට නෙගෝෂියේට් කර ගැනීමට සිද්ධ වෙනවා. අපට කල් ගැනීමක් සිද්ධ වෙයි, පොලි අනුපාතය අඩු කර ගන්න සිද්ධ වෙයි, ණය සමහර වාරික ගෙවා දැමීම අතහැර දැමීමට සිද්ධ වෙයි. ඒ පිළිබඳව ද්විපාර්ශ්වික වශයෙන් අපට සාකච්ඡා කරන්නට තිබෙනවා. එතකොට ඇත්තටම මේ වෙනකොට ලබාගත් ණය ප්‍රමාණයෙන් 3/1ක පංගුවක්, ඒ කියන්නේ මේ දැනට තිබෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් ඉක්මවා ගිහිල්ලා දැනට තිබෙන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 45 අභිබවල තිබෙන බව තමයි අපි දන්නේ. එතන මේ ඩොලර් බිලියන 45ක ප්‍රමාණයෙන් 3/1ක් වෙනකොට ඩොලර් බිලියන 15ක්, ඩොලර් බිලියන 14ක් වගේ ප්‍රමාණයක්. එතන ජාත්‍යන්තර වශයෙන් මේ ඩොලර් බිලියන 14ක වගේ ප්‍රමාණය අපට නෙගෝෂියේට් කර ගැනීමට සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ, ආණ්ඩුව කියලා නැහැ මේක කොයි විදිහටද ඒ ණය ගෙවා දැමීම නැතිනම් ඒ ණය කළමනාකරණය කර ගැනීම කරන්න කියලා. ඩලසලහ පෙරමැතිතුමා නිවැරදිව කිව්වා වගේ ආණ්ඩුව කිසිදු තැනක සඳහන් කරලා නැහැ ඒ ඩොලර් බිලියන 14 කොයි ආකාරයටද අපි සම්පූර්ණ නොගෙවා ඉන්නවද, පොලි අනුපාතයේ පමණක් නොගෙවා ඉන්නවද, ණය ගෙවීමට කාලයක් ලබා ගන්නවද, ඒ කිසිදු ආකාරයක අපි නිනව්වක් තාම දන්නේ නැහැ. කෙසේ වුණත් අපි එකඟ වෙලා තිබෙනවා මේ ජාත්‍යන්තරව ලබාගෙන තිබෙන ණය වලින් ඩොලර් බිලියන 14ක් නෙගෝෂියේට් කරගන්න. එතකොට මේ ආණ්ඩුව ණය පිළිබඳව සාකච්ඡා කරපු දේශීය කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන්
පිළිගත්ත සිද්ධාන්තය තමයි සියලු නායමයන් එකසේ සලකනවා කියලා. ඒ අනුව දේශීය ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන වලින් ගත්තොත් එහෙම 13.2ක් වෙනවා. ඒ රුපියල් ට්‍රිලියන 13.2න් භාණ්ඩාගාර බැඳුම් කර දෙනවා රුපියල් ට්‍රිලියන 8.7ක්. ඒ වගේම තමයි භාණ්ඩාගාර බිල්පත් තියෙන රුපියල් ට්‍රිලියන 4.1ක් තිබෙනවා. අපි දන්නවා මේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ අර්ථසාධක අරමුදලත් එක්ක අතිශය සංවේදී ණය උපකරණයක්. ඒකන අර්ථසාධක අරමුදල තිබෙන මුදල් සම්භාරයෙන් 90%ක් ආයෝජනය කරලා තිබෙන්නේ භාණ්ඩාගාර බිල්පත් මත. එතකොට මේ අර්ථසාධක අරමුදලේ කවුද දායක වෙලා තිබෙන්නේ? මේ රටේ වැඩ කරන පන්තියේ මිනිසුන්ගේ තමන්ගේ වැටුපෙන් කොටසක් තමයි මේ අර්ථසාධක අරමුදලට දාලා තිබෙන්නේ. එතකොට අර්ථසාධක අරමුදලට දාලා තිබෙන මුදල් ප්‍රමාණයෙන් කොටසක් මේ මුදල් ප්‍රමාණයෙන් කොටසක් කියලා කියන්නේ දැවැන්ත පංගුවක්. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන වලින් ගත්තොත් එහෙම මේ 13.2ක ප්‍රමාණය දැවැන්ත මුදල් ප්‍රමාණයක්. මේ මුදල් ප්‍රමාණය නෙගෝෂিয়েට් කරගන්න යනකොට මේකදී හෙයා කට් එකක් දෙනවා නම්, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ණය ගෙවීම පැහැර හරිනවා නම්, අපි දන්නවා අර්ථසාධක අරමුදලේ ඒ හිමියන්ට සේවකයන්ට දැවැන්ත අගතියක් සිද්ධ වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් වෙනකොට මේ ප්‍රතිලාභ ලබන අර්ථසාධක අරමුදලේ රටේ රැකියා කරන පුජ්‍යලිකංශේ රාජ්‍යංශේ රැකියා කරන මේ හැමෝම පීඩනයේ ලක් වෙනවා. ඔවුන්ගේ කොටස ඔවුන්ගේ තමන්ට ලැබෙන්න දෙන වත්කම් ප්‍රමාණය කැපිල යනවා නම් ඔවුන්ට විශ්‍රාම සුවයෙන් ජීවත් වෙන කාලෙදී ඔවුන්ගේ තමන්ගේ අර්ථසාධක අරමුදලේ ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ලැබෙන්නේ අර්ථසාධක අරමුදලේ සමානලට 3/1ක පංගුවක් නම් මේ දැවැන්ත පීඩනයේ ලක් වෙනවා. අපි දන්නවා මේ වෙනකොට ආණ්ඩුව ඇත්ත වශයෙන්ම රජයේ බැංකු දෙක දැවැන්ත පීඩනයකට ලක් කරලා තිබෙනවා. දැවැන්ත පීඩනයකට ලක් කරලා තිබෙනවා. ස්ථාවර තැන්පතු හිමියන්ගේ මුදල් ලංකා බැංකුවේ රුපියල් බිලියන වලින් 1500ක් වගේ ප්‍රමාණයක්. මහජන බැංකුවේ රුපියල් බිලියන 900ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේ මිත්‍රි කිරීමේ බැංකුවේ රුපියල් බිලියන 900ක් වගේ ප්‍රමාණයක්. මේ මුදල් සම්භාරය මේ ස්ථාවර තැන්පතු හිමියෝ බැංකු තුනක මහජන බැංකුව, ලංකා බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව මේ වගේ බැංකුවල තැන්පත් කරලා තිබෙනවා. මේ බැංකුවල තැන්පත් කරලා තිබෙන මුදල් වලින් විශාල පංගුවක් භාණ්ඩාගාර බිල්පත්වල භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. මේ ආයෝජනය කරලා තිබෙන ඒ අරමුදල් කළමනාකරණය කිරීම දැවැන්ත අගතියකට ඉදිරි කාලයේදීපත් වෙනවා. මොකද දේශීය ණය කපා හැරීමක් සිද්ධ වෙනවා නම් ඒ තැන්පතු හිමියන් විශාල අගතියකටපත් වෙනවා. අර්ථසාධක අරමුදලට දායකත්වයේ සපයන සේවකයෝ දැවැන්ත අගතියකටපත් වෙනවා. මේ අනුව මෙරටේ දේශීය ණය කළමනාකරණය කිරීම පිළිබඳව ආණ්ඩුව වහසිබස් දොඩවමින් ඉන්න වෙලාවේ අපි කියනවා හොරගල් අහුලන්න එපා, කෙලින් ඇත්ත කතාව කරන්න කියලා. මේ වෙලාවේ ආණ්ඩුව මේ දේශීය ණය කළමනාකරණය කිරීම පිළිබඳ කිසිදු වචනයක් කතා කරන්නේ නැහැ. ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවා දේශීය ණය කළමනාකරණය කිරීම යනුවෙන් දේශීය ණය හිමියන්ට නැතිනම් මෙරටේ අර්ථසාධක අරමුදලට අත තියන්නේ නැහැ, බැංකු පද්ධතියට අත තියන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ වෙලාවේ මුසාවාද කියන්න එපා, මේ වෙලාවේ ඇත්ත කතා කරන්න. රටේ ජනතාව දැවැන්ත පීඩනයට ලක් වෙලා තිබෙන්නේ, රටේ මිනිසුන්ගේ ඉල්ලුම දැවැන්ත ලෙස පහළ යෑමක් තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ. රටේ මිනිසුන්ගේ ඉල්ලුම පහළ යන්නේ ඇයි? මේ රටේ මිනිසුන්ගේ විදුලි බිල මේ වෙනකොට දැවැන්ත ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒකක 30ක් පාරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ගේ ඒ මිල 10 ගුණයකින් ඉහළ දාලා තිබෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් 300%කට වැඩි ප්‍රමාණයකින් මේ විදුලි බිල් ඉහළ දැමීමක් සමස්තයක් වශයෙන් වාර්තා වෙනවා. අපේ රටේ ඉතාම දරුණු විදියට දේශීය කර්මාන්ත පද්ධතිය අකර්මණ්‍ය වන තත්ත්වයක් පත් වෙලා තිබෙනවා. අපි දන්නවා මේ වෙනකොට මේ රටේ සේවක ප්‍රජාව ගත්තොත් එහෙම ඔවුන් අර්බුදයකට ලක් වෙලා තිබෙනවා දේශීය ණය කළමනාකරණය කිරීම කියන කාරණාවේදී. අනිත් පැත්තෙන් මේ රටේ ලක්ෂ 80ක සේවකයන්ගේ ප්‍රමාණය ජනනය කරලා තිබෙන්නේ මේ රටේ හාම්පුතුන් 260,000ක වගේ ප්‍රමාණයක්. එතන හාම්පුතුන් 260,000ක ප්‍රමාණය දරුණු විදියට කප්පාදුවකට දැන් ආණ්ඩුව ගිහිල්ලා තිබෙනවා. අපි දන්නවා පහුගිය කාලේ විශාල වශයෙන් විදුලි බිල දරා ගන්නට බැරුව, විශාල වශයෙන් බදු ගෙවීම දරා ගන්නට බැරුව කර්මාන්ත ශාලා එකින් එක වසා දමමින් යනවා. අර SME සුළුසා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා පිළිබඳව පහුගිය අවස්ථාවේ තිබ්බ පාර්ලිමේන්තු විවාදයේදී අපිට දැනගන්නට හම්බුණා මොන තරම් මේ ආර්ථිකයේ දරුණු විදියට සංකෝචනයකට කුඩා කිරීමට ලක් වෙලා තිබෙනවද කියලා.
දෙදස් විසි දෙකේ අවුරුද්දේ මෙරටේ ආර්ථික වර්ධනය රින අටක මට්ටමට පහළ ගියා. එතකොට දෙදස් විසි තුනේ අවුරුද්දේ බලාපොරොත්තුනේ 3%ක රින වර්ධනයක්. නමුත් පළවෙනි කාර්තුව වෙනකොට 100ට ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 11.5ක පහළ යෑමක් රින වශයෙන් වර්ධනය වෙලා තිබෙන්නේ නැතිනම් අවගමනයක් වෙලා තියෙන්නේ. මේ අතින් බලනකොට මෙරටේ කර්මාන්ත පද්ධතිය 23.4ක දැවැන්ත සංකෝචනයකට කුඩා වීමකට ලක් වෙලා තිබෙනවා. ඩොලර් මිලදී ගන්නට බැරිව ඒ කියන්නේ එල්සි ඕපන් කරන්න බැරිව ආනයන මුළුමනින්ම වගේ කඩාගෙන තිබෙනවා. ආනයන හිතාමතා පහල දාලා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නම් මේ රටේ රුපියල ශක්තිමත් වුණා කියලා කියන්න ඒක නිවැරදි නෑ කියලා අපිට ආණ්ඩුවට කියන්නට වෙනවා. ඒ කියන්නේ මේ රටේ රුපියල ශක්තිමත් වුණා කියලා කියනවා නම් රුපියල ශක්තිමත් වෙලා තියෙන કૃතිම ආකාරයකට මේක හෙට අනිද්ද වෙනකොට ඇත්ත තත්ත්වය උදා වෙන්න පුළුවන්. අපි දන්නවා වාර්ෂිකව ඩොලර් බිලියන 4.5ක් ණය වර්ග ගෙවන්න පහුගිය කාලයක් තිස්සේ සිද්ධ කළා. ඒ ඩොලර් බිලියන 4.5 දැන් ඉතුරු කරගෙන තිබෙන ආණ්ඩුව. ඒ ඩොලර් බිලියන 4.5න් තමයි ඖෂධ ගේන්නේ, ඒ වගේම ඉන්ධන ගේන්නේ, බෙහෙත් ගේන්නේ, ආහාර ගේන්නේ, අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය වගේන්නේ. මේ ප්‍රධාන භාණ්ඩ කාණ්ඩ පහක ආනයන කරන්න යන්නේ ඩොලර් බිලියන 4.2යි. එතකොට ඩොලර් බිලියන 4.5ක ණය වර්ග නතර කරලා ඩොලර් බිලියන 4.2ක අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරනවා. එහෙමනම් අද පොලින් නැහැ කියලා මහජනතාවට පේනවා. අද කිරිපිටි ලබා ගන්න පුළුවන් කියලා මහජනතාවට පේනවා. ඒ කිරිපිටි ගේන්නේ, අත්‍යවශ්‍ය ඖෂධ ගේන්නේ, ඉන්ධන ටික ගේන්නේ අර ණය නොගෙවා 4.5ක මුදල් ප්‍රමාණයෙන් තමයි ওই ටික ගේන්නේ. එනිසා රටේ මහජනතාවට පෙන්නුම් කරන්න යනවා එදා වගේ අද පෝලිං නැහැ. මිනිස්සුන්ට ඕන විදිහට තෙල් ගන්න පුළුවන්, මිනිස්සුන්ට ඖෂධ අත්‍යවශ්‍ය ඒවා ටික ගන්න පුළුවන්, මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආහාර මිලදී ගන්න පුළුවන්. හුදු මායාවක් පෙන්නනවා. එනිසා අපි කියනවා මේ මිත්‍යාව ආණ්ඩුවට දිගින් දිගටම කරන්න හැකියාවක් ඇත්ත වශයෙන්ම ඇත්තේ නැහැ. මොකද ඉදිරියේදී යථාර්ථයට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඩොලර් බිලියන 4.5ක ණය වර්ග ඉදිරියේදී ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ණය වර්ග ගෙවනකොට අන්න යථා තත්ත්වයට පත් වෙනවා. මේ තියෙන අපාය ඉන්ටර්වල් එක. මේ අපාය ඉන්ටර්වල් එකේ කාලේ මිනිස්සුන්ට ඇත්තටම තේරුම් ගන්න අමාරුයි යථාර්ථය මොකක්ද කියලා. යථාර්ථය තේරුම් ගන්නට නම් අනිවාර්යයෙන්ම මේ ණය ගෙවන තත්ත්වයට ආණ්ඩුව පත් වෙන්න ඕනේ. ණය ගෙවමින් ආර්ථිකය කළමනාකරණය කරන්න යනකොට 136ක තියෙන දේශීය ආදායම් බද්දේ ඉහළ ප්‍රමාණය 150 මට්ටමට ගෙනියන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ආණ්ඩුවට සිද්ධ වෙනවා ඩොලර් බිලියන 2ක් සම්පාදනය කරගන්න ආණ්ඩුව ක්‍රියාමාර්ගයේ කිසිවක් දාලා නැහැ. මේ ඩොලර් බිලියන 14 ණය නෙගෝෂියේට් කරගන්න ප්‍රමාණය ඒකෙන් ඩොලර් බිලියන 2ක් උපයා ගන්න බලාපොරොත්තු වෙන්නේ ටෙලිකොම් විකුණලා රටේ අත්‍යවශ්‍ය ආර්ථික මර්මස්ථාන විකුණලා තමයි මේ අය සම්පාදනය කරගන්න යන්නේ. එතකොට ආණ්ඩුව මේ වෙලාවේ මැතිවරණවලින් බැංගිලා ඒ වගේම තමයි මහජනතාවගේ සැඟවිලා විකෘති මහජන වරමක් තමයි පාර්ලිමේන්තු තුල පිළිබිඹු කරන්නේ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ වෙනකොට අස්වැසුම වැඩසටහන යටතේ මේ රටේ ගම් දනවල මිනිස්සු බේද බින්න කරලා තිබෙනවා. ඒ බේද බින්න කරලා තිබෙන ඉතාම න්‍යායිකව. එක පැත්තකින් කියනවා අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ට තමන්ගේ හිමිකම ඉල්ලන්න කියලා. ඒක අනිත් පැත්තෙන් කියනවා මේ ප්‍රතිලාභ හිමියා නුසුදුසුයි කියලා ඔබ චෝදනා කරන්න කියලා. ගම දෙකට බෙදලා තිබෙනවා අස්වැසුම ප්‍රතිලාභින් ලබා ගන්න අය වගේම අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්න අයට එරෙහිව කණ්ඩායමක් ගම තුල නිර්මාණය කරගෙන යනවා. ඒ නිසා මෙතෙක් කාලයක් ආණ්ඩුවක් නෛතිකව ගම් බෙදාවෙන් කරේ නැහැ. දැන් ආණ්ඩුව නෛතිකව ගම් දනව් බෙදාවෙන් කරමින් යනවා. එතකොට අපි දන්නවා මේ වෙනකොට අස්වැසුම වැඩසටහන යටතේ නුපුහුණු නිලධාරී කණ්ඩායමක් දාලා තමයි මේ සමීක්ෂණ කරේ පහුගිය කාලේ. මේ සමීක්ෂණ 100%කින් රටේ ඒ සමෘද්ධි ප්‍රතිලාභ ලබා ගන්න මහජනයා සමීපව ඇසුරු කරමින් ඒ තොරතුරු ලබා ගත්තේ නැහැ. අපි දන්නවා මේ රටේ සමෘද්ධි ව්‍යාපාරයේ අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. සමෘද්ධි ව්‍යාපාරයේ බැංකු 1086ක වගේ ප්‍රමාණයක් තන්නේ ක්‍රම අකර්මණ්‍ය කරලා තිබෙනවා. ලංකා බැංකුවට මහජන බැංකුවට ශක්තිමත් කිරීම පිළිබඳව අපි විවාදයක් නැහැ. නමුත් බැංකු නිවාඩු දීලා කැබිනට් මණ්ඩල රැස්වීම මාධ්‍ය වසන් කරලා රටේ හැංගිලා මූල්‍ය ආර්ථිකය තන්නේ ක්‍රම සැකයට සංකාවට භාජනය කරලා තිබෙනවා. මූල්‍යංශයේ තන්නේ ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ මහජන විශ්වාසය මත.
විශ්වාසේසා ලාබදායිත්‍ය ද්‍රවශීලිත්‍යසා ලාබදායිත්‍ය මේ මූල්‍ය කොන්දේසි සියල්ලම අකර්මණ්‍ය කරලා ආණ්ඩුව සැරසෙනවා මේ අස්වැසුම වැඩසටහන යටතේ සමෘද්ධි ව්‍යාපාරයේ තනිකරම කුඩුපට්ටම් කරන්න සමෘද්ධි ව්‍යාපාරයේ යටතේ නිලධාරීන් අවුරුදු 28ක වගේ කාල පරිච්ඡේදයක් ඉතාම ක්‍රමානුකූලව ඔවුන් රජයට දැඩි පීඩාවක් එල්ල නොකරමින් ඉතාම සංගමෙන් තමන්ගේ වෘත්තීය කටයුතු ගෙන යමින් රටේ දුගීභාවය පිළිබඳව කතාවට යම් ඉඩක් ලබා දුන්නා විසඳුම් වශයෙන් මේ සමෘද්ධි ව්‍යාපාරයේ නිලධාරීන් අද දවන්ත අවධානම ලක් කළා තිබෙනවා ඔවුන්ගෙන් තොරතුරු ලබා ගන්නේ නැතිව අලුත් නුපුහුණු කණ්ඩායමක් දාලා ගත්ත තොරතුරු තනි ක්‍රම යාන්ත්‍රිකයි මේ තාක්ෂණික යාන්ත්‍රික වැඩපිළිවෙල හරහා නිවැරදි සමෘද්ධි ලැබිය යුතු පුජ්‍යලයන් නෙවෙයි අද තෝරාගෙන තිබෙන්නේ. ඒ නිසා දහස් සංඛ්‍යාත මිනිසු වීදි බහින යුගයකට පත් වෙලා තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරයේ හරහා මේ රටේ අන්ත දුගීභාවයේ යම් ප්‍රමාණයකට සමනයකරන සමත්ත්‍යති සාධනීය අවස්ථා තිබෙනවා. එහි දුර්වල අවස්ථා අපි දකිනවා. දුර්වල අවස්ථා විසඳුම් ඉදිරිපත් කරලා ඒ සාර්ථක ව්‍යාපාරයක් විදිහට දුගීභාවයේ මැඩලන ව්‍යාපාරයක් විදිහට ගෙනෙම තමයි අපේ සියලු දෙනාගේ බලාපොරොත්තු වෙන්න ඕනන්නේ. නමුත් මේ වෙලාවේ ඇත්තටම සිද්ධ කරන්නට යන්නේ අස්වැසුම කියලා ඇස්වහල රටේ මහ ජනතාවගේ දුගී දුප්පතාගේ බඩට ගහලා දුගී දුප්පතාගේ ගෙලමිරි කළා මෙරටේ ජනතාව විනාශ කිරීමට තමයි රනිල් වික්‍රමසිංහ රජේ උත්සාහ කරන්නේ. ඒ නිසා අස්වැසුම වැඩසටහන යටතේ අර පෙන්වන ලොකු කුට්ටියක් මෙන්න ජනතාවට මෙච්චර රුපියල් 20000ක මුදලක් පවුලකට හම් වෙනවා කියලා බලානේ යනකොට දෙන්නේකින් ඉන්න පවුලකට හම් වෙන රුපියල් 7500යි. ඒකත් සමහරවල්ලාට කවුරු හරි කිව්වොත් මොටර්සයිකලයක් තියෙනවා කියලා, කවුරු හරි කිව්වොත් ඉඩමක් තියෙනවා කියලා, කවුරු හරි කිව්වොත් වෙනත් ප්‍රතිලාභයක් තියෙනවා කියලා, ඕ ලෙවල් සමත් වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා අන්න ඒ ප්‍රතිලාභින් කපලා දානවා. ඒ නිසා මම කියනවා නිදහස ජනතා සභාව විදියට මේ සමෘද්ධි ව්‍යාපාරයේ හරහා මේ රටේ ඇත්ත දුගීභාවයෙන් පෙළෙන මහ ජනතාව මහමගට ඇදලා දාලා මේ රටේ දුගී දුප්පත්කමේ ඉහවහගිල ඉන්න මහ ජනතාවට තවදුරටත් පීඩනයක් එල්ල කිරීම පිළිබඳව අපි විරෝධය පළ කරනවා. නිදහස් ජනතා සභාව විදියට ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලිය ගෙඩිය පිටින්ම පිළිගන්නේ නැහැ කියලා අපි ආණ්ඩුවේ ස්ථාවරයේ පරාජයපත් කරන්න අපි 13 දෙනා එක්ව 25 දෙනෙක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. අපිට නිදහස් ජනතා සභාවට කසේරුකාව තිබ්බා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති ගෙඩිය පිටින්ම පිළිගන්න අපි සූදානම් නැහැ කියන කතාව. එස විපක්ෂයටත් සියලු දෙනාට අපි ආරාධනා කරනවා. මේ අස්වැසුම වැඩසටහන යටතේ සමෘද්ධි ව්‍යාපාරේ විනාශ කරලා රටේ දුප්පත්කම ඉහවා ගියන්න අපිට දබන්නේ නැහැ. ඒ වගේ තමයි ඉදිරි කාලයේදී මේ රටේ රාජ්‍ය ආයතන මංකොල්ල කණ්ඩ ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ණය නෙගෝෂিয়েට් කිරීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කරද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී මෙහිදී ආණ්ඩුවේ ස්ථාවරය සහ මුලින්ම වැරදි. මේක පාකිස්තානය, මේක ඉක්වඩෝරය, මේක ඉරාකය, මේ සියලු රටවල් අනුගමනය කරපු පිළිවෙත නෙමෙයි. ආණ්ඩුව නිර්ලජ්ජිත විදියට හිතාමතා පාවා දීලා තිබෙන රටේ මහ ජනතාව අපට පුළුවන්කමක් තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන්න ජාත්‍යන්තර ණය පමණයි අපි ප්‍රතිවිරෝධගත කරන්න සූදානම්. ඔබගේ සහාය අවශ්‍ය වෙන්නේ ඒකටයි. දේශීය ණය ප්‍රතිවිරෝධගත කිරීම පිළිබඳව මහා ජනමතය නොවිසා අපි කතා කරන්නේ වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් ආණ්ඩුවේ කොන්දක් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවැරදි තැනට යොමු කරගන්න කළමනාකරණය කරගන්න. ඒ නිසා නිදහස් ජනතා සභාවේ විරෝධයේ පාර්ලිමේන්තුව තුලත් ඉම් පිටතත් ගොඩනගනවා කියන එක පැහැදිලිව කියනවා.